අයිබෝවන් සුබ සන්ධ්‍යාවක්. දවසේ හොඳම පුවත් ගැන පැත්ත ගියත් ඇත්ත කියන හිරු ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් ඔබ හමුවන මම මලින්ද තිරිමාන්න. මම තිලිනේ නදීෂා රණසිංහ ප්‍රථමයෙන් ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල. නව ව්‍යවස්ථාවක් එපා. සයිටම් ගැටලුව වහා විසඳිය යුතුය. අස්කිරි විහාරයේට රැස් වූ ත්‍රිනිකායක නාහිමිවරුන්ගෙන් එකඟතාවක්. හෙට සිදු කිරීමට නියමිත වෛද්‍ය වර්ජනයේ නවත්වන්නේ කාඩිනල් හිමිපාණන් ඉල්ලයි. වර්ජනය සතියකින් කල් දැමීමට වෛද්‍යවරුන්ගෙන් තීරණයක්. රහස් හොයන උපකරණයක් ගැන ගම්මන්පිලගෙන් හෙළිදරව්වක්. ආණ්ඩුව මේ මෑතකදී ගෙන්නවා උපකරණයක් ජංගම දුරකථන වලට රහසේ සවන් දීමට. Facebook ගිණුමේ ඔබ කරන දේවල් අධීක්ෂණය කරන්න උපකරණය මේ විනිට ගෙන්වෙත් තිබෙනවා. මවගේ අනියම් සැමියා සිදු කළ බව කියන පහර දීමකින් මිණේරියේ සිව් හැවිරිදි දරුවෙකු මරුට. ජනාධිපති ලේකම් නැගෙනහිර ආණ්ඩුකාර සහ යුද හමුදාපති දොරයන් සඳහා නවපත් කිරීම අද සිදු කෙරුණා. එනුව ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියෙකු වන ඔස්ටින් ප්‍රනාන්දු මහතා ජනාධිපති ලේකම්වරයා ලෙස සිය පත්වීම් ලිපිය ලබා ගත්තේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින්. ඔස්ටින් ප්‍රනාන්දු මහතා සිය පත්වීම් ලිපිය අද පෙරවරුවේ ලබා ගත්තේ ජනාධිපතිවරයාගේ නිල නිවසේදී. හිටපු ජනාධිපති ලේකම් පීබී අබේකුන් මහතාගේ ඉලාස්වීමෙන් පුරප්පාඩු වූ එම දුරීට පත් කෙරුණු ඔස්ටින් ප්‍රනාන්දු මහතා මීට පෙර නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයා ලෙසත් ජනාධිපති උපදේශකවරයෙකු ලෙසත් කටයුතු කළා. ඔහු අද පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිය රාජකාරිය ආරම්භ කළා. ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන ඔස්ටින් ප්‍රනාන්දු මහතා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් රාජ්‍ය පරිපාලනය පිළිබඳ පශ්චාත් උපාධිය ලබා ගත්තා. පොළොන්නරුව සහ නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් දුරවලද කටයුතු කර ඇති ඔහු පුනරුත්ථාපන රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු සහ ආරක්ෂක ලේකම් තනතුරුවලද කටයුතු කර තිබෙනවා. ඔස්ටින් ප්‍රනාන්දු මහතා ජනාධිපති ලේකම් දුරහිට පත් කිරීමෙන් පුරප්පාඩු නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ධුරිය සඳහා හිටපු විදේශ අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම් මහතා පත් කෙරුණා. ඔහු අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දියුරුම් දුන්නා. යුද හමුදා මාණ්ඩලික ප්‍රධානියා ලෙස කටයුතු කළ ලොතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා යුද හමුදාපතිවරයා ලෙස ජනාධිපතිවරයා අතින් අද පත්වීම් ලිපිය ලබා ගත්තා. කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වූ ඔහු කැඩෙට් නිලධාරියෙකු ලෙස 1981 වසරේ යුද හමුදා සේවයට එක් වූ අතර අවසන් මානුෂීය මෙහෙයුමේ යුද හමුදා සැලසුම් අධ්‍යක්ෂවරයා ලෙසද මහේෂ් සේනානායක මහතා කටයුතු කළා. මේ අතර හිටපු යුද හමුදාපති ජෙනරාල් කෘෂාන්ත ද සිල්වා මහතා නව යුද හමුදාපති ලොතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක නායක මහතා විත සංකේතාත්මකව යෂ්ටිය පිරිනමමින් යුද හමුදාපති දොරෙන් අද නික්ම ගියා. කරුණාසේන හෙට්ටිරජු මහතා වෙනුමට ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ධුරයට කපිල වෛද්‍යරත්න මහතා පත් කිරුණු අතර ඔහු හිටපු අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයෙක් වෙනවා. පීජි දේශීය අභියාචනාධිකරණ විනිස්තරෝකු ලෙස සේවය කළ වෛද්‍යරත්න මහතා පැරණි යුගොස්ලෝවියාව සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පත් කිරුණු යුද අපරාධ අධිකරණයේ නීතිඥවරයෙකු ලෙසද කටයුතු කර තිබෙනවා. डेंगू रोगीन के संख्याव इहल गो सति पशु विभाग तुले वेडवर्जन नोकरण्ण रजे वैद्य निर्धारण के संगमेन अगरद गुरु अतियुत मेलकम खादिन रंजित हिमिपाणन अद इल्ली मक्कला उन्वांसे में इल्ली मक्कले अद पेरवरुवे केंदवातिबू प्रवृत्ति साकच्छावकती කොළඹ නගරය තුල කුණු ගොඩ ගැහෙන තත්ත්වයක් තියෙනවා. අපි දන්නවා කොළඹ නගරය පාලනය කරන අයට ලොකු ප්‍රශ්නයක් ඒක. මේ කුණු කොහොමද බැහැර කරන්නේ කියන එක. මීතොට මුල්ලේ සිදුවීම තුලින් පාඩමක් ඉගෙන ගන්නට ඕනේ. තැනින් තැන ගිහිල්ලා ගොඩ ගැසීමෙන් ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. කුණු වගයක් ගෙනියලා දාලා තිබුණා බෝපිටිය පැත්තේ. මුතුරාජ වෙලට දඬුගම් ඔය සහ ජායල කියන ජලමාර්ග දෙක ඒ මුතුරාජ වෙල හරහා තමයි මූදට වැටෙන්නේ ඒ කුණු දාලා තියෙන්නේ වතුර සම්බන්ධ වෙන ස්ථානවලටයි ඒ පියතුමාලා මට දැනුම් දුන්නා ඒ ගෙනන් දාපු කුණු වල අතර ආරෝග්‍ය ශාලා වලින් විසිකරන අපද්‍රව්‍ය ඒ සමග මේ සිරුරු කොටස් තිබුණයි කියලා මම දන්නේ නැහැ ඒවට සැලසුම් තියනවද කියලා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඒ කුණු දාන අය දන්නේ නැහැ ඇයි ඒගොල්ලන්ට එතනට ඒ කුණු දාන්න කියලා කිව්වේ කියලා අනිත් එක ඒගොල්ලෝ දන්නේ නැහැ කවුද මේ කුණු දාන්න කියලා ඒගොල්ලන්ට කිව්වේ කියලා ඉතින් මේවා අපිට වෙලා තියෙන්නේ මේ අවුරුදු ගානක් මේ රටේ පාලනය කරපු අය මේවා සැලසුම් කරලා තිබුණේ නැහැ ඒක නිසා තමයි මේ ප්‍රශ්නේ එකපාර හදිස්සියෙම දැන් ලොකු ප්‍රශ්නයක් වගේ අපිට පේනෙන්නේ කුණු බැහැර කිරීම සඳහා විද්‍යාත්මක ක්‍රමවේදයක් පාවිච්චි කරලා ඒක කරනවා නම් වඩා සුදුසුයි
කරුණා කරලා දැන් මේ මිනිසුන්ගේ ජන ජීවිත වලට සිදු වෙගෙන යන මේ අකරතැබ්බ නිසා මේ කුණු බැහැර කිරීම යම් විද්‍යාත්මක ක්‍රමයකට ඒ කටයුත්ත සංවිධානය කරන්න ඉක්මනට ක්‍රියා කරන්න 5% ලංකාවේ පුරවැසියෝ අද ඩෙංගු රෝගයෙන් පෙළිලා ඉන්නවා ජූලි මාසයේ 15 වෙනි සෙනසුරාදා ඉඳලා 23 වෙනි ඉරිදා දක්වා දේව මෙහෙයන් පවත්වලා යාඥා වැඩපිළිවෙලක් දියත් කරන්නට මේකට අපිට ආධාර ආශිර්වාද ලබා දෙන්න කියලා ව්‍යසනයෙන් මේ රට මුදවා ගන්නට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කළා තියෙනවා හෙට ඉඳලා ලංකා පුරාම වැඩ වර්ජනයක යෙදෙන්න පටන් ගන්න. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලධාරී මහතුරුන්ගෙන් සහ වෛද්‍යවරුන්ගෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිනවා ඒ වර්ජනය කරන්න එපා. ඒ වෙනුවට මේ ලෙඩ රෝගිය සුව කරගන්න මේ මිනිස්සු දරන වෑයමට සහයෝගයක් දෙන්න සානුකම්පිත මනුෂ්‍යමය හේතු මත. හෙට සිට පැවැත්වීමට නියමිතව තිබූ අඛණ්ඩ වැඩවර්ජනය සතියක කාලයකට අත්හිටුවීමට තීරණය කළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසුවේ සයිටම් සම්බන්ධයෙන් රජයෙන් ලැබුණු ධනාත්මක ප්‍රතිචාර සහ ආගමික නායකයන්ගේ ඉල්ලීම් මත මෙම තීරණය ගත් බවයි. ඊ හවස්වරුවේ රජයේ වෛද්‍යාරංග සංගමේ සභාපතිතුමා විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදිනිය මැතිතුමා ඇතුළු කණ්ඩායම ලක්ෂ්මන් කිරියල්ල මැතිතුමා හමු වෙලා මේ ප්‍රශ්නේ සම්බන්ධයෙන් තාමත්ම ගැඹුරෙන් සාකච්ඡා කළා. ඒතර මේ මොහොතේදී අපිට කියන්න පුළුවන් දේ තමයි මේ ලැබිච්ච ප්‍රතිචාර ඉතාම ධනාත්මකයි. ඒ වගේම ඊයේ දිනේ තුල අපිට අවස්ථාවක් ලැබුණා අස්කිරි පාර්ශවයේ අතිපූජනීය මහානායක ස්වාමින් වහන්සේ සමග බැහැදැකීමක් එහෙම නැත්නම් හමුවීමක් සිදු වුණා. එතෙන්ද විශේෂයෙන්ම මේ ප්‍රශ්නේ විසඳීම සඳහා බලධාරීන්ගේ තියෙන උනන්දුව තවත් වැඩි කිරීම සදා උන්වහන්සේට ගත හැකි ක්‍රියාමාර්ග මොනවාද කියන එක අපිට දැනුම් දුන්නා. ඒ වගේම වැඩවර්ජනයකට යාම සම්බන්ධයෙන් උන්වහන්සේගේ මතය අපිට ප්‍රකාශ කළා. අති උතුම් මැල්කම් රංජිත් කාදිනල්තුමා අද උදෑසන විශේෂ ඉල්ලීමක් කළා. මේ වැඩවර්ජන ක්‍රියාමාර්ගවලට ගිහිල්ලා රටේ ජනතාව අපහසුතාවට පත් කිරීමෙන් වළකින්න කියලා. ඒ වගේම අද දිනය තුල ප්‍රබල ඇමතිවරු අප වෙත නිල වශයෙන් දැනුම් දීලා තියෙන කාරණයක් තමයි මේ කටයුත්තේදී විශේෂයෙන් අතිගරු ජනාධිපතිතුමා ගරු අග්‍රාමාත්‍යතුමා මේ වෙනකොට එකම මතයකට ඇවිල්ලා තියෙනවා. ඒක මං හිතන රට ලැබපු ජයග්‍රහණයක්. ඒතොර අපි ඉතාමත්ම වගකීමෙන් කියන්නේ මේ රටේ ජනාධිපතිවරයා, මේ රට අග්‍රාමාත්‍යවරයා, ඒ වගේ ස්ථාවරයක ඉන්නවනම්, ඇත්තටම අපි ලෑස්ති මේ රජයේ ප්‍රතිපත්තියේ ලිච්ඡවි මූලධර්ම නම් ඒ මූලධර්ම ආරක්ෂා කරගෙන ඉස්සරහට යන්න. ඒ හින්දා තමයි රජයේ වෛද්‍යාරංග සංගමේ විධායක සභාව අද දිනේ තුල තීරණය කළේ අපි හෙට දිනේ තුල ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ අඛණ්ඩ දීපව්‍යාප්ත වැඩවර්ජන ක්‍රියාමාර්ගය සතියක කාලයක් සඳහා අත්හිටුවන්න. किसी वेत पेरवरुए पवति प्रवृत्ति साकचावकदी एक्सा जातिक पक्ष पार्लमें मंत्री महाचार्य आश्रुमार सिंह महतापेवस्वे वैद्य निलधारी वेडवर्जनेट पिवसी होट मुहन दीमट सूदान मीन सिटी बवाई अजय वैद्य निलधारीन सांगमे कारण अट इली मकर मे कारण अट इन हतम मुखादे वैद्य निलधारी सांगे अर्थ दीना लोक सम्मते तम एगोल कर लोक सम्मते पै अटक वेड कर अजय वैद्य नम तपे अजय වෛද්‍යවරු පැය 8ක් නේ පැය 6යි වැඩ කරන්නේ මොකද පැය 2ක් දිවා ආහාරය ගන්න එකම සේවය තමයි වෛද්‍ය සේවය අපි පැහැදිලිව ප්‍රකාශ කරනවා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට මේ ආකාරයේ වැඩ වර්ජනය කරනවා නම් අපි ලෑස්ති ඒ වැඩ වර්ජනයට මුහුදෙන්න රජයක් හැටියට මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද පස්වරුවේ අති උතුම් මැල්කම් කාඩිනල් රංජිත් හිමිපාණන් හමු වී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළා උන්වහන්සේලා අපිට මතු කරේ මේ අවස්ථාවේදී ඩෙංගු රෝගයේ උත්සන්නව පවතින නිසා රෝගී ජීවිත ගැන හිතලා මේ කටයුත්ත කල් දමන්නට සහ උන්වහන්සේලා මේ සඳහා අතිගරු ජනාධිපතිතුමාට මේ ගැන කතා කරලා විසඳන්න සඳහා සම්බන්ධ වෙන්නම් කියන එක මේ කාරණේ ගිය සෙනසුරාදා විසඳුවා ඒ විසඳුවාට පස්සේ තමයි මේ ප්‍රශ්නය ජනාධිපති ලේකම් කාර්යාලයේ සිද්ධ වෙන්නේ හොර රැස්වීම ඉදිරිපත් කරන දත්ත සහ ඒ ජනාධිපති ලේකම්ගේ අස්සන පිළිබඳ සැකමතු වෙනවා කියන කාරණා මතු කිරීම නිසා තමයි එක්තරා ඇමතිවරයෙක් මේ ආණ්ඩුවේම මේ ප්‍රශ්නේ දුරදිග ගියේ යම් කිසි උත්සාහයක යෙදුනොත් කවුරු හරි බලධාරියෙක් මේ ගන්න උත්සාහය කඩාකප්පල් කරන්න එහෙම නැත්නම් සයිටම් ආයතනයේ නීතිගත කළා ඒ හරහා මේ ප්‍රශ්නේ විසඳන්න අපි කිසිම අවස්ථාවක පැකිලෙන්නේ අර ලෝක සම්මතයට ගරු කළා ඒක රැක ගැනීම සඳහා අවශ්‍ය කරන ක්‍රියාමාර්ගයන් සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කිරීම ශිෂ්‍ය සහ වෘත්තීය සමිති මර්ධනය නවතන ලෙසට ඉල්ලමින් කොටුව දුම්රිය පොළ ඉදිරිපිට සරසවි සිසුන්ගේ දෙමාපිය සංසදයේ අදත් සත්‍යග්‍රහයේ නිරත වුණා
විෂ මර්ධනය සම්බන්ධයෙන් අපි ඉදිරියට තානාපති කාර්යාල අපි දැනුවත් කරනවා විශේෂයෙන් අත්අඩංගුවටනම් මේක විසඳන්න බෑ දෙමෝපියන් විසින් පවත්වන සාමකාමී සත්‍යග්‍රහයකුත් තහනම් කරන තැනක තමයි ආණ්ඩුව ඉන්නේ ඊයේ රුහුණ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යක පැහැර ගැනීමට ලක් වුණා ඉතාම භයානක තත්වයක් මේක ඒ නිසා ආණ්ඩුව වහාම සිදුවෙන සියලු හානීන් වල වගකීම ආණ්ඩුව බාරගත යුතුයි මෙතර සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කිරීම ශිෂ්‍ය මර්ධනයේ නතර කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් රුහුණු විශ්වවිද්‍යාලයේ ඉදිරිපිට විරුද්ධතාවක්ද පැවැත්ුණා සයිටම් වෛද්‍ය විද්‍යාලය අහෝසි කිරීමට රජයට බල කරමින් අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලය සහ තවත් සංවිධාන කිහිපයක් එක්ව හෙට නුගේගොඩදී පැවැත්වීමට නියමිත විරෝධතාවක් සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා අද ප්‍රවෘත්ති සාකච්ඡාවක් ඇඳවා තිබුණා. අපි ආණ්ඩුවට දැඩි ලෙස අවධාරණය කරනවා සයිටම් අහෝසි කිරීමේ සටන් පාඩේ විතරක් නෙවෙයි අපි හෙට දවසේ අරගෙන එන්නේ මෙරටේ ජනතාවගේ විශ්වාසම වැටුප කප්පාදු නතර කරන්න ඉදිරියේදී අත්සන් කිරීමට නියමිත ඉන්දු ලංකායිට් එට්කා කිවිසුම අහෝසි කරන්න ඒ වගේම රාජ්‍ය ආයතන විකිණීම නතර කරන්න කියන ඉල්ලීම එක්ක තමයි අපි හෙට දවසේ එන්නේ. ආණ්ඩුවට ඉන්නේ නෙවිල් ප්‍රනාන්දුයි නෙවිල් ප්‍රනාන්දු වටේ ඉන්න කට්ටිය ටිකයි ආණ්ඩුවේ ඉන්න අර කේවට් සරත් විජේසූරියලා සමන් රත්නප්‍රියල වගේ අර ඉන්න මිනිස්සු ටික විතරයි හැබැයි ශිෂ්‍ය ව්‍යාපාරය වටේ මෙරටේ ජනතාව පෙළගහලා ඉන්නවා කියන එක අපි හෙට පෙන්නනවා නව ව්‍යවස්ථාවක් හෝ ව්‍යවස්ථා සංශෝධනයක් රටට අවශ්‍ය නොමැති බවට ත්‍රෛනිකායක නාහිමිවරුන් තීරණය කළ බව අස්කිරි පාර්ශවයේ මහා ලේකකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් පවසනවා. උන්වහන්සේ සඳහන් කළේ කේවල මැතිවරණ ක්‍රමයකට යොමු වීම හා සයිටම් ප්‍රශ්නයට කඩිනම් විසඳුම් ලබා දීම යන තීරණ දෙකටද මෙහිදී එකඟත්වය පළ වූ බවයි. රටේ වත්මන් තත්ත්වය පිළිබඳ ත්‍රෛනිකායක නාහිමිවරුන්ගේ සහභාගීත්වයෙන් අස්කිරි මහවිහාරයේදී පැවති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් උන්වහන්සේ මේ බව සඳහන් කළා. දවසේ පුවත අස්කිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරත්න නාහිමියන් ප්‍රමුඛ අනුනායක හිමියරුන් අස්කිරි මහාවිහාරයේ චන්දානන්ද බෞද්ධ මධ්‍යස්ථානයේට අද පසවරු 3ට පමණ වැඩම කළා. මලොත් පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන් වෙනුවට එම පාර්ශවයේ අනුනායක හිමියරුන් වන පූජ්‍ය නියංගොඩ විජිතසිරි හිමියන් සහ පූජ්‍ය දිඹුල් කුඹුරේ විමල ධම්ම හිමියරුන් සාකච්ඡාවට වැඩම කළා. රාමඤ්ඤ මහානිකායේ මහානායක අතිපූජ්‍ය නාපානේ පේමසිරි මහානායමයන් හා අමරපුර මහානිකායේ මහානායක අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහානායමයන් ඇතුළු දෙවෙනි සීලු සංඝ සභාවල නායක ස්වාමින් වහන්සේ මෙම සාකච්ඡාවට එක්ව සිටීම විශේෂත්වය. මේ අවස්ථාවේදී නැවතත් ඔබ වහන්සේලා කැඳෙව්වේ අද දවසේ උදා වෙලා තියෙන මේ ජාතික ප්‍රශ්නේ ආගමික ප්‍රශ්නේ විසඳා ගැනීම සඳහා ගෞරවනීය මහා සංඝ රත්නේ එකමුතු විය යුතුයි කියන එක ප්‍රකාශ කිරීමට අපි හිතුවාටත් වඩා ඔබ වහන්සේලා විශාල සහයෝගයක් ලබා දෙන බව පේනවා. අපි මේ සාකච්ඡා තුළින් බලාපොරොත්තු වන්නේ රජයේ පෙරළීමටවත් එහෙම නැත්නම් වෙනත් දෙයකට නොවේ මේ සිංහල ජාතියටත් බුද්ධ ආගමටත් සිදු වේගෙන යන මේ විපතින් රටක් ජාතියක් ආගමක් බේරා ගැනීම සඳහා රජයට කරුණ ඉදිරිපත් කිරීමටයි බලාපොරොත්තු වන්නේ. ඒ නිසා අපි හිතනවා රජයේ මේ පිළිබඳව විශාල අවධානයක් යොමු කරයි කියලා අපි විශ්වාස කරනවා. රජයේ කවදත් මේ මහා සංඝ රත්නය එකතු වෙලා කරන ප්‍රකාශය පිළිබඳව විමසලා යම් යම් දේ සිද්ධ කිරීමට බලාපොරොත්තු වෙනවා නම් ඒවා නවත්තල රට පිළිබඳව හිතලා ඒ කටයුතු ඉදිරියට සිද්ධ කරයි කියන එක අපි විශේෂයෙන් විශ්වාස කරනවා. ඒ විතරකුත් නෙවෙයි මේ රටේ සියලුම බෞද්ධ ජනතාවත් අපි සමග සිටිනවා කියන එකත් අපි විශේෂයෙන් මතක් කරන්නට ඕන. ඉතින් ඒ නිසා මහා සංඝ රත්නයේ අවවාද අනුශාසනා ඒ වගේම ඉල්ලීම් වලට කන් දෙනවා ඇති කියලා අපි විශේෂයෙන් විශ්වාස කරනවා. විශේෂයෙන්ම සිංහල බෞද්ධ මහා ජනතාවට අපේ දේශීය අනන්‍යතාවයේ ඇතුළත් සංස්කෘතික ආංග වලට අපේ ජන විඥාණයට සිදුවන යම්කිසි භයානක ව්‍යසනයක පෙර නිමිති අස්කිරි මහා විහාරීය කාරක මහා සංඝ සභාව ඉතාම පැහැදිලිව දකින්නට ලැබුණා. වටිනාම කාරණේ හැටියට ශ්‍රී ලංකාවට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය වෙනවායි කියලා දැනට ඇති වී තිබෙන මතය තුළ මහජනතාවට මේ කාරණා එදා මැතිවරණ අවස්ථාවලදී ඉදිරිපත් නොවුණු බව අපි අමතකන කළ යුතුයි. විධායක ජනාධිපති ක්‍රමයේ බලතල හා සම්බන්ධව සාකච්ඡා වුණා මිස නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගැන ඒ අවස්ථාවේ
කරුණු ඉදිරිපත් වුණේ නැහැ. දෙවන කාරණය විධායක ජනාධිපති ක්‍රමය ලංකාවේ සර්වජන ඡන්දයෙන් පත්වන විධායක ජනාධිපතිවරයෙකුගේ අවශ්‍යතාවය ප්‍රායෝගික වශයෙන් මහා සංඝයා වහන්සේ තීරුම් ගෙන තිබෙනවා. මේ අවස්ථාවේදීම ලිපි ගොනුවක් ගෙනාවේ නැහැ. හේතුව කුමක්ද? අස්ගිරි මහා විහාරයෙන් ඉදිරිපත් කරන කරුණු සියල්ලම අනුමත කරන්න නිසා අවස්තුනේ නැහැ. අස්ගිරි මහානායක මහේපාණන් වහන්සේ ඇතුළු කාරක සංඝ සභාව වගකිවිතු අයට සැරෙන්න ඕන ආකාරයෙන් ප්‍රකාශනය සිද්ධ කිරීම පිළිබඳව රෝහණ මහා සංඝ සභාවේ විශේෂයෙන්ම ප්‍රසාදයේ ගෞරවයේ පිරිනමන. එදා අස්ගිරි සංඝ සභාවේ මේ ප්‍රකාශනයත් එක්ක කෙළමෝලෙන් එන්නමවත් ඇහැරෙන්නේ නැති ආණ්ඩු බය වුණා. බය වෙච්ච එකේ ප්‍රතිඵලය තමයි පින්පෙට්ටි වලට ඇන ගහන්න සූදානම් වෙලා තියෙන්නේ. සමුතිවාදී ආණ්ඩුවක් තුළ කටයුතු කිරීමේදී ප්‍රධාන පක්ෂ දෙකෙහිම වෘත්තීය සමිති අතර ගැටලු ඇති විය හැකි බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී අද පස්වරුවේ පැවති උත්සවයකදී ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළා. කොළඹ ඩාලිපාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථාන ගොඩනැගිල්ලේ පිහිටවනු ලැබූ ශ්‍රී ලංකා නිදහස් රජයේ වෘත්තීය සමිති සම්මේලනයේ නව කාර්යාලය අද විවෘත කෙරුණි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්. ජනවාරි 8 වෙනිදා මේ රටේ සිදු වූ දේශපාලන පරිවර්තනයේදී ආණ්ඩුවක් පරාජයට පත් වෙලා තවත් ආණ්ඩුවක් බලයට පැමිණි විට ඒ ඇතිවන හිංසාකාරී තත්ත්වය වෘත්තීය සමිති වලට ඇති වූ ගැටලු සහ ප්‍රශ්න ඉතාමත්ම සුළුවෙන් තමයි ආරම්භයේ තිබුණේ. නමුත් අපි ඒවට මැදිහත් වෙලා කටයුතු කළා. ඒ තුල වෘත්තීය සමිති වලටත් දැනුනේ නැහැ ආණ්ඩු වෙනසක් උණයි කියලා ඉතින්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වෘත්තීය සමිති වලටත් පුළුවන්කම ලැබුණා ඔළුව උස්සලා ඉන්න ආණ්ඩුවක් තියෙනවා. වගේම රොයිදමෙල් සහෝදරයාගේ කතාවේදී කිව්වා මේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා සමහර ප්‍රශ්නවලට වෙනත් පක්ෂවල අයගේ අමාත්‍යංශ වලට යන්න ගියාම නොයෙකුත් ගැටලු තියෙනවා ඒවට වැඩපිළිවෙලක් ඕනේ කියලා හිටන් අනිත් පැත්තේ අය කියන්නේ ඒක තමයි. මේ අතර දිවයිනට පැමිණ සිටින සෞදි රාජපෞලට අයත් අබ්දුල් අසීස් අල් සෞදි කුමරු අද පෙරවරු ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමු වුණා. එෙහිදී මෙරට ආර්ථික සංවර්ධනය ගැන සෞදි රාජකුමරා ප්‍රසාදය පළ කර තිබෙනවා. මැතිසභාවේ විශේෂාංගය දැන් පාලන මැතිවරණ කොට්ටාස මායිම් පිළිබඳ අභියාචනා සලකා බැලීමට අභියාචනා කමිටුවකුත් පත් කර නොතිබුණා නම් මැතිවරණයේ මෙතරම් කල්යෑමට හේතුව කුමක්ද? ඔබතුමා අහපු ප්‍රශ්නේ පනතක් සම්බන්ධයෙන් පළාත් පාලන ඡන්දය සම්බන්ධයෙන් 2012 අංක 21 දර පනත අදාළ නොවනවා. ඒ නිසා ඔබතුමාගේ ප්‍රශ්නේ කොහෙද යන්නේ මල්ලේපොල්? දැන් ඇමතිතුමාට ප්‍රශ්නේ වෙලා තියෙන්නේ අංකයේ 22 වෙනුවට 21 වුණා කියලා. මුද්‍රණ දෝෂයක් මත රැඳිලා ඇමතිතුමා මේ ප්‍රශ්නෙට පිළිතුරු දීම අකාරිනවා නම් අංකයේ කරමු පළාත් පාලන මැතිවරණයේ පිළිබඳ පත්තරේ වීවිලා අපි නවත්තමු අපි වෙනම කතා කරමු කර්මාන්ත මහත්මයා මේ අයවැය යෝජනාව ඉතා පැහැදිලිව යෝජනා කරලා තිබෙනවා ලංකාවේ සුළුහා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට සානදායි පදනම යටතේ මූල්‍ය පහසුකම් සපයා දීම සඳහා ආසියානු සංවර්ධන බැංකුවෙන් සානාධාර මුදලක් ලැබුණා කියලා ප්‍රතිමාත්මයේ රුපියල් මිලියන 100ක් මිලියන 100ක් කියන්නේ ඩොලර් මිලියනකට අඩුයි කිසි දවසක ආසියානු සංවර්ධන බැංකුව ඩොලර් මිලියනක් අපිට දීලා නැහැ ඉතින් ඔබතුමා වැරදිලා දැන් කියන්න ඕන ඩොලර් මිලියන 100 නම් මම එමෙතුමාට කියන්නේ කොහෙල බල්ලා ප්‍රකාශ කරන්න කියලා ඔබතුමා කිව්වහම රුපියල් මිලියන ජීවත් මම ඉල්ලා සිටිනවා මේ සතියේම පළාත් පාලන සංශෝධන පනත පාර්ලිමේන්තුවේ අරගෙන අපේ මතභේදයක් නැහැ ඒක සම්මත කරලා ඡන්දේ තියන්න කියලා ඡන්දේ කල් දාන්න එපා මේක පක්ෂනායක රැස්වීමේදී ඔබතුමා ඉදිරිපත් කරුවේ නැහනේ ඊළඟ රැස්වීමේදී අපි ගමු විල්රේති මම කියන දේ සභා නායකතුමාට බොහෝ විට තේරෙන්නේ නැහැ
ඒ පනත පාර්ලිමේන්තුවේ ගැනීම ගැන ආණ්ඩුව ඉදිරිපත් කරන්න ඕනේ පක්ෂනායක කමිටි. මේ සුමානෙම ගන්න පුළුවන් නම් අපි සූදානම්. පාර්ලිමේන්තුවේ නැගිටලා න්‍යාය පත්‍ර හදන්න බෑ. අපි පක්ෂනායක රැස්වීමදී සාකච්ඡා කරමු. හොඳයි සාකච්ඡා දැක්සම් ෆීල් ඩිස්කස් රයිට් හොඳයි. එතුමා දුන්නානේ දැන් ඒ ගන්න පියවර ගත්තා. මර කරන්න බෑ. ආණ්ඩුව ජනතාවගේ පෞද්ගලිකත්වයට අතපොවමින් ජංගම දුරකථනවලට රහසේ සමන් දීමට හා Facebook ගිණුම් අධීක්ෂණය කිරීමට කටයුතු කරමින් සිටින බව පිවිතුරු හෙළ උරුමේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී උදේ ගම්මන්පිල මහතා පවසනවා. අද පෙරවරුවේ කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට කමින් ඔහු මේ බව සඳහන් කළා. වර්තමාන ආණ්ඩුව මේ මෑතකදී ගෙන්නවා ඇමරිකා එක්සත් ජනපදයෙන් උපකරණයක් ජංගම දුරකථනවලට රහසේ සවන් දීමට. රහසේ සවන් දෙන්න නම් එක්කෝ මේ ජංගම දුරකථන ජාලය ඇතුළට පිවිසෙන්න ඒ සමාගම් අවසර ලබා දෙන්න ඕනි. එහෙම නැතිනම් ඒ අයගේ එන්ක්‍රිප්ෂන් කෝඩ් නමින් හඳුන්වන කේත අංකය ආණ්ඩුවට ලබා දෙන්න ඕනි. ඒ නිසා අපි අනතුරු අඟවනවා මේ ජංගම දුරකථන සේවා සපයන අයට ඔබ ඔබේ කේත අංක ආණ්ඩුවට ලබා දුන්නොත් අපි හෙළි කරනවා ඊශ්‍රායල් සමාගම රුපියල් මිලියන 400කට වඩා වැඩි මුදලක් වියදම් කරලා Facebook ගිණුමේ ඔබ කරන දේවල් අධීක්ෂණය කරන්න උපකරණය මේ විනිට ගින්විත් තිබෙනවා. Center for Research and Development නමින් තියෙනවා ආරක්ෂක අමාත්‍යාංශ යටතේ ආයතනය. ඒ ආයතනයේ යටතේ තමයි Facebook අධීක්ෂණය සිදු වෙමින් පවතින්නේ. මේක ඉතාම අශීලාචාර තත්ත්වය මාධ්‍ය නිදහස ගැන කතා කරපු මේ ආණ්ඩුවට කිසිම බලයක් වරමක් නැහැ මෙසේ ජනතාවගේ පෞද්ගලිකත්වයට අතපොවන්න. අනිවාර්යයෙන්ම උතුරු නැගෙනහිරින් පිටපලාත්වල අපි ඉතිහාසයේ නොවිරු ජයග්‍රහණයක් ලැබන බවට සමූපකාර මැතිවරණවල ප්‍රතිඵල පෙන්වුවා. මේ ආණ්ඩුව චන්දිකට ගෙන යෑම පිස්සු බල්ලෙක් නාවන්න ගෙනිනොටත් වඩා අමාරුයි. වෙහෙර විහාරවල සිදුවන මූල්‍ය ආක්‍රමිකතාවලට නිලධාරීන් පවා සම්බන්ධ බවට අධ්‍යාපන අමාත්‍ය අඛිල විරාජකාරීව සම්මතා චෝදනා කරනවා. ඔහු මේ අදහස් පළ කළේ අද කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී. දැන් ස්වාමින්වහන්සේලා ටිකට් ටිකක් ගහනවා රුපියල් 1500යි කොහොම ලක්ෂ 80ක් මේ වගේ දවසක ලු මුදල ස්වාමින්වහන්සේම කියන විදිහට කෝටි 700 ගානත් 1000 ගාන අතර මම විශ්වාස කරනවා කෝටි 2000කට වැඩිය පන්සල වෙත මේවා ලැබිලා තියෙනවා කියලා. එතකොට ස්වාමින්වහන්සේම කියනවා මේවා පන්සලට ලැබිලා නැහැ මේවා මේ අරමුදල් වලට ලැබිලා නැහැ කියලා. ෆ්ලෑෂර්ස් ගහලා මේ සිතුවම් වල දැන් මේවා විනාශ වෙන්න හේතු පරිපාලනයේ විසින්. අපි බෞද්ධයෝ අපිට මේක හැංගීමක් තියෙනවා. ටික කාලෙකින් මේවා සම්පූර්ණයෙන් මේ කඩාවැන්න තැනකට සමපත් වෙලා තියෙනවා. විනාශය මුකේ තියෙන අය කතා දෙකක් නැහැ. අපිට රක්ෂණය කරන්න දුන්නේ 96න් පස්සේ පුරා විද්‍යා දෙපාර්තමේන්තුව. මට නම් හිතෙන්නේ මේවට නිලධාරීන් සම්බන්ධයි. මේ වර්තමාන කොමසාරිස්වරයා නෙමෙයි. ඔක්කොම එකතු වෙලා තමයි කන්නේ. මෙතන වෙන්නවා තව මාධ්‍යෙදිත් ඉන්නේ. මේ සම්බන්ධයෙන් මම රජයේ අමාත්‍යවරයෙක් විදිහට කටයුතු කිරීම වැරදිද කියලා මම අහනවා. මම දැක බහිරවය කියලාත් මට කාටුන් ඉදිරිපත් කළා දිනා. මම නම් කැමති බහිරවයෙක් වෙන්න. මොකද බහිරවය කියන්නේ යමක් ආරක්ෂා කරන කෙනෙක්. මම ඉදිරියේදී බලාපොරොත්තු වෙන සාකච්ඡා කරන්න මේක විධිමත් විදිහට මේ ටිකට් එකක් ගහලා ඉවරලා ඒ අවශ්‍ය මුදල් ස්වාමින්වහන්සේලාට අවශ්‍ය කටයුතු සඳහා දෙන්නත් ඉතුරු ඔක්කොම මේ රටේ තියෙන පුරා විද්‍යාත්මක ස්ථාන ආරක්ෂා කරන සංරක්ෂණය කරන්න යොදවන්නේ බලාපොරොත්තු වෙන. මට කියලා නෑනේ ජනාධිපතිතුමා මංගලහාමුදුරන්ට කිව්වට. ඉතුමාට මාවපත් කරලා තියෙන්නේ අමාත්‍යවරයා වශයෙන් මගේ වගකීම මම රටටත් කියනවා ඒක ජනාධිපතිතුමාටත් ඉදිරිපත් කරනවා. ඊට පස්සේ තීන්දුව తీරණයක් ගැනීම ඉතුමාලා සතුයි. නෑ එහෙම කියන්නේ මේ ලිපි ඔක්කොම කාලයක් තිස්සේ දේවානේ මේ පෙබරවාරි මාසේ මේ මෙහෙම එන එකන්නේ එක වෙලාවට මේ මේකත් එක්ක මේ මේ ළඟ ළඟව ඒක එහෙම හිතෙන්න පුළුවන් එහෙම කියන්නේ විගණනය කරන්න කියලා මම බෞද්ධ කටයුතු කොමසාරිස්ලාට මීට මාස ගණනාවකට ඉස්සලා මං හිතා දෙවෙනි මාසෙද කොහෙද අපි දැනුම් දීලා තියෙනවා විගණනයක් කරන්න කියලා ඒක ඉතින් කරන්න ඕනේ. දැන් ඒ බෞද්ධ කටයුතු කොමසාරිස්ලා ලියුමක් කියවලා තියෙනවා මේ ලක්ෂ 20 මේ මේ මේවා ටික දැනුම් දීලා ඉවරලා අවුරුද්දකට 2015 ලක්ෂ 29යි මෙහෙම මෙහෙම කියලා ඒ මුදලම තමයි අනු ගණන් වල හම්බෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා කිසිදු ප්‍රශ්නයක් වෙලා නැහැ කියලා. මම පිළිගන්නේ නැහැ බෞද්ධ කටයුතු කොමසාරිස්වරයාගේ ප්‍රකාශය පිළිගන්නේ නැහැ. එතන මේක ඇවිල්ලා මාෆියාව. මාසෙට කෝටි 20ක් විතර එනකොට ඔබතුමාට හිතා ගන්න පුළුවන් නේ.
බලහත්කාරයෙන් අතුරුදන් කිරීම වලින් සියලු තැනැත්තන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුති පනත් කෙටුම්පත හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. එම පනතින් ත්‍රස්තවාදයේ වැළැක්වීමට කටයුතු කළ රණවිරුවන්ට දැඩි බලපෑම් එල්ලවන බව හිටපු යුද හමුදාපති ජෙනරල් දයාරත්නායක මහතා පවසනවා. योजित पणत संबंधी मलोत पार्श्वे महानायक अतिपूज्य तिब्बटुवावे श्री सुमंगल नाहिमियन दनुअत्री मठ हिटपु युध हमुदापति जनरल दयारत नायक महता एतुलु युध हमुदावे हिटपु निलधारीन पिरिसक अद मलोत महाविहारे पेमिनिया महानायक वरकागोड श्री ज्ञानरत्न महानायमियन बेहदेक करुणु पेहदिली कला अनतुरुव हिटपु युधहमुदापति जनरल दयारत्नायक महता योजित पणत संबंधी माध्यट अदहस पलकला ත්‍රස්තවාදය වැළැක්වීමට කටයුතු කරපු අයට විශාල හානි සිදුවෙන බව අපට බැලු බැලමට පේනවා. ඒ නිසා මේ පිළිබඳව හොඳ අධ්‍යයනයක් කරලා හරියාකාරව මේවා ඉදිරිපත් කරන්න කියන දේ තමයි අපේ ඉල්ලීම. ඊටාම හදිසියෙන් ගන්නෙ නැතුව මේ පිළිබඳව නිසි අධ්‍යයනයක් කරලා විද්වත්තුන්ගේ අදහස් උදහස් අරගෙන මේක පාර්ලිමේන්තුවට ගෙනියන්න කියන දේ තමයි අපි අපේ නායක හමුදුරන්ට දැනුවත් කරේ ඒසේ ඉල්ලීමක් කරන්න කියලා. මෙම පනතට එරෙහිව ඡන්දය ප්‍රකාශ කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට බලකිරෙන සත්‍යග්‍රහයක් අද කොළඹ කොටුව දුම්රිය ස්ථානයේදී පැවැත්ුණා. එය සංවිධානය කර තිබුණේ ජාතික සංවිධානය अतुरुधान उमाय මහින්ද අමරවීර මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති මෙම නිවේදනයෙන් ඔහු පෙන්වා දෙන ප්‍රධානම අනතුරු වන්නේ නායෑමේ අවදානමයි. පසුගිය දිනවල දකුණට ඇදහැරුණු ආකාරයේ වර්ෂාපතනයක් බණ්ඩාරවිලට ඇදහැරුණොත් අත්වන ඉරණම අමුතුවෙන් පැහැදිලි කළ යුතු නැතයි පෙන්වා දෙන මහින්ද අමරවීර මහතා පවසන්නේ. ප්‍රදේශීය ජනතාව වහම වෙනත් ස්ථානවල පදිංචි කළ යුතු බවයි. පීඩාවටපත් ජනතාව යලි කොළඹට කැඳවා මේ පිළිබඳ සාකච්ඡාවක් කිරීමට බලාපොරොත්තු වන බවද අදාළ නිවේදනයේ දැක්වෙනවා. මෙතරු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ජනතා ගැටලුව මගින් Tamange මනාපකර වැඩි කර ගැනීම සඳහා කිසියම් දේශපාලනඥයෙක් උත්සාහ දරන්නේ නම් ජනතා කෝපය ඔහු වෙත එල්ල විය යුතු බවයි. අගතියටපත් ජනතාවගේ ගැටලු විසඳීමට තිබූ කදිම අවස්ථාවක් සමන්ත විද්‍යාරත්න මහතාගේ මැදිහත් වීම හරහා අහිමි වී යෑම සම්බන්ධයෙන් Taman කනගාටුව පළ කරන බවද වහින්ද අමරවීර මහතා පවසනවා. වහින්ද අමරවීර මහතා මෙම නිවේදනය නිකුත් කරනු ලැබුවේ ඊයේ ඔහු බණ්ඩාරවිල ප්‍රදේශ කිහිපයක කළ සංචාරයේදී පසුබිම් කරගනිමින්. මෙතර මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න සහ චමින්ද විජේසිරියන මහතුරුන්ද මෙම ගැටලුව සම්බන්ධයෙන් අදහස් පළ කළා. නෑමතිතුමාලා සිරි නරඹ නරඹ එන. ඒක ගියක් ඇතුළට ගියා සම්පූර්ණ විනාශ වෙච්ච ගියා. ගියේ ඇතුළට ගිය වෙලාවට මං ඇමතිතුමාට පොඩ්ඩක් හරස් කපලා කිව්වා ඇමතිතුමා මේක දැන් විනාශ කියලා හොඳට පේනවා දැන් ගොඩක් බැලුවානේ. දැන් නවත්තන්ට. කියන්නේ කියන්නේ කියලා බලපෑම් ටිකක් කරා. ඉතින් ගමේ කට්ටියත් ඇවිස්සුණා යන්න දෙන්න බෑ කිව්වා. ඇතුළෙම ඉන්න කිව්වා. එතකොට දැන් බලනකොට ගේ පුපුරලා. හීඳා ගිය දානවා වෙවුලන්න පටන් ගත්තා. දැන් ඒ ගේ පුපුරපු ගෙවල් ඇතුළේ මේ පැත්තේ මිනිස්සු ඉන්නවා. ඇමතිතුමාට බයයි විනාඩි 10 ඉන්න බෑ. පණ බය, මරණ බය ඇති වුණා විනාඩි 10.
ඉන්නකොට අර මිනිස්සු දැන් මාස ගානක් අර ගියතුරේ ඉන්නවා මේ කට්ටිය හොරෙන්ම පැනලා යන්න කොළඹට යන්න ගියා ඔන්න අපේ රටේ පාලකයන් ඉවිදි දැන් කොළඹට ගිහිල්ලා කියනවා කොහොමද දන්නවා සමන්ත මන්ත්‍රීතුමා ඇතුළු පිරිස මෙහෙම අපිට බලහත්කාරකම් කරා අපි නිවාස අඩස්සිය තියන්න හැදුවා ඒකයි උත්තර දුන්නේ නැත්තේ කියලා බණ්ඩාරවිල උමාවේ ව්‍යසනයේ පිළිබඳව යම් කමිටුව නියෝජනය වෙන්නේ මහින්ද අමරවිල විජිත් විදුහල්සේ පාර්ටි චාම්ප කරනවා ඕන් පව් ගිය රජයේ තුල ඒ ව්‍යාපෘති ආරම්භයේ සිට අපේ බණ්ඩාර ජනතාවට වඩා දන්නා කියන කාරණේ ඉතාම අපි පැහැදිලිව කියන්නේ මේ වැරදි වංචා අනුමැතිකින් තොරව ලබාගත් පරිසර වාර්තා ඒ සියල්ල උන් දන්නා සමන්ත විද්‍යාරත්න මන්ත්‍රීතුමා අහිංසක පාර්ශවයන් එකතු කරගෙන තමන්ගේ දේශපාලන වැඩ පිළිවෙල සිද්ධ කරන උත්සාහ දරන මේ පාර්ශව දෙකගේ අරමුණු එකයි මම නම් පැහැදිලිව බවසහයගේ අනියම් සැමියා කළ බව කියන පහර දීමකින් වයස අවුරුදු 4ක කුඩා දරුවෙකු මියගිය පුවතක් මෙන්නේරිය රොටවැව ප්‍රදේශයෙන් අද වාර්තා වුණා. මෙම අවසනවන්ත සිද්ධියට මුහුණ දී ඇත්තේ මෙන්නේරිය රොටවැව මහරත්මලේ ප්‍රදේශයේ පදිංචිව සිටි දිනුෂ රංග බණ්ඩාර නැමැති සිව්හැවිරිදි දරුවෙක්. තම සුළුපියා විසින් පහර දෙන බවට පවසමින් මෙම දරුවා අද දහවල් 12ට පමණ මහමග ගමන් කරමින් සිටියේදී දර කැඩීමට ගිය කාන්තාවකට හමුව තිබෙනවා. දුවනවා දැන් පාරේ. මං ඇහුවා ඇයි දුවන්නේ? කිව්වා තාත්තා මට ගහනම ඒ හින්දා මං යන්නේ කියලා කිව්වා. ඊට පස්සේ මං කිව්වා පුතේ මෙතන ඉඳගන්න හොයන්න එපා දැන්. එහෙනම් ඉඳගෙන හිටිය එනකොට තමයි ළමයාගේ අර බාප්පා ගිහිල්ලා ළමයා අති ගාවෙන් ඇදගෙන ආවා මං කිව්වා ළමයාට ගහන්න එපා. ඒකලා තමයි සිද්ධි කරලා තියෙන්නේ. ප්‍රදේශවාසීන් සඳහන් කළේ නිවසට රැගෙන ආ දරුවාට මව සහ සුළුපියා නැවත පහර දී ඇති බවයි. මංගල මහත්තයා ළමයා අපිට රකා ගන්න අපහසු නම් ළමයා දෙන්න කිව්වා අපිට මටත් තියෙන මුණුපුරු වල 4-5 දෙනි ඒත් කමක් නැහැ කියලා ඉතින් ඒ දරුවා විතරක් හොඳයි ඌ එහෙම කියද්දි කඩ කරා දරුවාට පහර දී අසල නිවසකට ගිය මව සහ සුළුපියා ප්‍රකාශ කර ඇත්තේ මෙවන්නක් අපේ කෙනා ළමයා කෝ කියලා ඊගාට කිව්වා අතපය කඩ ගාලා දීලා ගේතුල දීලා ආවා කියලා ඊට පස්සේ ගියා යන්නේ දෙන්න අනතුරුව දරුවාට හදිසියේ අසනීප වූ බව පවසමින් ඔහු හිඟුරකුඩ රෝහලට ඇතුළත් කිරීමට ඔවුන් කටයුතු කර ඇතත් ඒ වන විටත් දරුවා ජීවිතක්ෂයට පත්ව සිටියා අපි නම් ඔය වගේ දරුවා රන් ගිහිල්ලා මරන්නේ නැහැ මිනිස් එක්ක ගිහිල්ලා තම තරුවාට පහර දුන් බවට මව සහ සුළුපියා පොලිසිය හමුවේ පිළිගෙන ඇති අතර දරුවාගේ හිස ගසක වදව ඇති බවටද මූලික පරීක්ෂණවලදී අනාවරණ වී තිබෙනවා. අනතුරුව සිද්ධිය සම්බන්ධයෙන් සැකකාර මව සහ සුළුපියා මින්නරිය පොලිසිය මගින් අත්අඩංගුවටගෙන තිබෙනවා. जनवरी ईट आसन दिन रंगन शिल्पिनी मेनका मधुवंती दक्षिण अतिवेगी मार्गे मोटरवाते पदवी मिन सिटी सुखानम अतहर अंतराकारी लेस मोटरवाते पदवी में चोदनाव संबंधे बंडार गंब महेश्वर अधिकरण दिपत्वी मेन अणतुर्व रुपया पंदासक दड़िया नियम करना අදාළ රංගන ශිල්පිනිය අධිකරණයට ඉදිරිපත් කරුනේ එම වීඩියෝව අන්තර්ජාලයට මුදා හැරීමෙන් අනතුරුව කිසියම් පුද්ගලයෙකු විසින් ජනපදයට කියන්න පැමිණිලි සේවයට කළ පැමිණිල්ලක් මතයි ප්‍රශ්නගත බැඳුම් කර නිකුතුවේදී හිටපු මහ බැංකුව අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා ප්‍රසිද්ධ කර තිබූ මුදලට වඩා දස ගුණයක් වැඩියෙන් බැඳුම් කර ලබා ගැනීමට නියෝග කිරීම හේතුවෙන් පර්පෙක්චුවල් ට්‍රෙෂරිස් සමාගම හැර අනෙක් සියලු සමාගම් වලට එක් රැයකින් විශාල පාඩුවක් සිදු වූ බව ශේස්ත්‍රයේ වසර 25ක පළපුරුද්ද ඇති නෙට්වෙල් සිකියුරිටි සමාගමේ සහකාර සාමාන්‍ය අධිකාරී කේබී මීගොල්ල මහතා ප්‍රකාශ කළා. ඒ සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙමින් රාත්‍රී 9:30ට. ආයුබෝවන්.